नमस्कारेवा बोधो रुट समदा बुधोहि मे शरणयामि नमस्कारेवा दं रुवनट සැමදාසදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා දොනොරොවනට සැමදාතිේ සාරන සරනයාමි සාදුු 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 අපට මේ දහම් මග කියල දුන්න අපේ කාලයේ කල්්‍යයානමිත්‍ර ගුරුදේවෝත්තම අපේ පෙන්න්නත්ලොකු ස්වාමෙන් වහන්සේට අපගේ නමස්කාරයවේවාසාදුු සාදුු සාදු ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නේ මෙ පිහත් පිරිසාද දවසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්දෙන්ඩ සූදානම් වෙන්නේ. බුද් දේශනාවෙ තියෙනවා දානාතරේ අගග්‍රමදානය ධර්ම දානය කෙලා. අපි අහලතියෙනවා බුද්ධ දේශනාවල සමහර ස්වාමින් වහන්සේලා සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණගැහිලා එකම එක ගාතාව යහගන්. ඒක ගාථාව අහගන, ඒ ගාතාව නුවනින් විමසලා 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 ඒ ගාතාව අහපු කෙනා රාග ද්වේශ මෝහ සියල් දුරු කරලා මේ සියලු දුකෙෙන් නිෙදහස් වෙනෝ. එතකොට ඒ කෙනාට ඒ ගාතාවේ පදහත රැහුණේ නැත්තං. ඒ කෙනාට ඒ ධර්මවබෝධය වෙන්නේ නෑ දැන් සංජය කියන පිරිවැජියගාවට ගිහිලා නොයෙක් විදිහේ භාවනාක්‍රම පුරුදු කරලා යම්යම් සමාධි මටන්වලට කෝලිත උපදිස්ස දෙන්නා හිත දියුණු කළා. එදොට ඒ දෙන්නට වාසනාගුණේ තිබුණා මේ ගෞතම බුද්ධ සාසනයේ අග්‍රස් රාවකෝ වඩ. ඒ තියෙද්දී එ පින තියෙන දෙන්නට, හරියටම බුද්ධ වචනය ඇහුුණේ නැති නිසා. එයාලට ඒ අයළංග ධර්ම අවබෝධය කරන්න බැරි වනා. එතොට එනං පින තිබුණත් හරියටම බුද්ධ වචනය ඇහුනේ නැත්තං ඒ අයට ධර්මාවබෝධය කරන්න වෙන්නේ නෑ. එතුොට බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් හරි ශ්‍රාවකයක්ගෙන් හරි, ඒ බුද්ධ වචනය අහන්ඩ ලැබෙන්ඩ මෝනේ එදකොට තමයි අර පිපෙන්ඩ ඔන්න මෙන්න තියෙන නෙළුම ඉරේලිය වැටිල පිපෙන්ඩ පටන්ගන්නෝ වගේ ඒ කෙනා මේ බුද්ධ සාාසනයේ පලනලන්ඩ පටන්ගන් එදොට පංවත්න කල්පනා කරලා බලන්ඩ ඔබ යම් මහන්සියක් වෙහෙසක් ඇැපවීමක් කරලා අත්හැරීමක් කරලා අමන්ගේ අහපත සැපේ පිණිසතියන මුදලක් වියදන් කරලා ඔබ මේ ධර්මය ලෝකෙටම දන්දනවා. එදනේ ධනය හරහා අපි අහලතියෙනවා දැන් වර්තමාන කාලි මිනිස්සු මගපල ලබන ප්‍රමාණය අඩුයි හේතුව මඟපල ලබන්ඩ බෑනෙවෙයි මිනිස්සු වෙච්චර උත්සාහ කරන්නේ මිනිස්සුන්ට වීර්යක් නෑ එක දිගට ඒ උත්සාහය පවත්තගන්ඩ බෑ බාදා ගොඩයි ප්‍රශ්න ගොඩයි පිනේ අඩුවක් වීරයේ උත්සාහය අඩුවක් එ ඒ අයට මේ දහම්මගේ පලනෙලන් බැරි වෙලාතය. හැබැයි උත්සාහ කරණය වීර්ිය කරණය පිනතියනය ප්‍රතිඵල පාඩුවෙක් කරගන සාක්ෂාත් කරග යනෝ එතකොට අපි නොදන්න කතාවක් තියෙන අපි හිතන් නැති පැත්තා. ඒතමයි යම් තැනක ධර්මය දේශනා කරනවද ඒ ධර්මය බුදුරජාණන් වහන්සගේ වචනයක් නං ඒක අහන්න මිනිස්සුවිතරක් නෙවෙේ ඒ දෙවිවරු අහනෝ ඒක ගස්සල්ලෝට අධිකෘහිත දෙවරු එතකොට කඳුමුදුන් පරෝත වලට අධිගෘහිත දෙවරු භූමියට අධිගෘහිත දෙවරු එතකොට චාතුම්ම හාරාජිකේ ඉඳලා කනටා බඹලෝදක්කා දෙවිවරු අහනෝ. ඒ අහනකොට ඒ දිෙවිවරුන්ගේ ඉන්ද්‍රියධර්ම මෝරලනං පින මෝරලනං, ඒ දෙවිවරු අර තර්මානුකූලවම ඒ කාරණය විමසනවනං ඒ දෙවිවරුන්ට. ඒ ඒ වෙලාවේ ධර්මාවබෝධය සිද්ධ වෙනවා. අපි දන්නේ නෑ, මේ කාලේ මේ කරන බුද්ධ වචනය සජ්ජායනාව හෙමනැත්තම් මේ දේශනා මුල් කරගන කොච්චරක් දෙවිවරු මගඵල ලැබුවද කියලා දෙවරු ඇවිල්ලා මෙහ කිවවෙනේ හැබැයි එයාලා මගඵල ලැබුවා අපි අහලා තියනවා කෙනෙක්ට බණ කියනු යසකුල පුත්‍රයාගේ අර තාත් ඇවිල්ලා බණ කියනකොට යසකුල පුත්‍රයක් පේන්ට නැතු ඉන්නේ. එකට තාත්තාට කියන බනාහලා යසකුල පුත්‍රයා රහත් වෙනෝ. තාත්තා සෝතා පන්න වෙනවා. එතකොට මනුස්සෙවු දෙන්නෙකුටත් එහෙම වෙනවා. එතකොට දෙවිවරු මේ බනාහලා මේ විදිට නුවනින් විමසලා මේ කාලෙත් ධර්ම අවබෝධය කරනවා. දෙවුලොවහෙම වෙනවා. එදකට හිතන්ඩ ඔබගේ ධර්මප්‍රචාරය මුල් කරගන අපි නොදන්නව වනාට කොහේ හරි තැනක එක දෙවියක් හරේ මේ බ බුද්ධ වචනේ අහලා මේ ධර්මප්‍රචාර කටයුත්ත අහලා එක දෙවියක් හරි මඟ පල ලබනවාවෙඩ පුළුවන්. එතකොට එහෙමඋනා නොවනා ධර්මදාානය පෙන මහා ආනේ සංස සයිතයි මහත් පලයි මහානි සංසයි. එතකොට ඔබ සතුටුුවෙන්ඩෝනෑ මේ කාලෙ මේ ධර්මය අහන්ඩ ගොඩා තිබනට හරියටම ධර්මය හන්ඩ ලැබෙන්නේ කලාතුරකින්. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සගේ ධර්මය පවතින කාලය බලපුහම මේ බුදුරජාණන්ක ධර්මය ලෝකෙ පවතින කාලේ අවසාන හර අපිට කාලයක් මේ දහ මැහුණේ නෑ පස්ස කාලක කලයානමිත්‍රය කරහ ඒ දහම අහන්ඩ ලැබුණා එතකොට ඒ දහම අහනකොට අ ඒ ධර්මය අහන්ඩ පින්කරපු අයි ධර්මය අහන්ඩ වාසනාව තියෙන අය එකතු වෙලා ඒ ධර්මය අහන්ඩ පටන් ගත්තා. එදකොට පින්වත්නේ මතකතයා ගන්ඩ මෙන්න මේ කාරණයට බාධ නැතුවා නෙවෙයි. ධර්ම ප්‍රචාරයට ධර්මය පුරුදු කෙරල්ලට බණ අහනට එලාට ධර්මය ප්‍රචාරය කරන එකට පවා. බාධ නැතුවා නෙවෙයි. එදකොට මේ කාලේ බොහෝ බාධක මැද තමයි ධර්මය පුරුදු කරගන යන්ඩතෙන් හොඳයට කල්පනා කරලා බලන්නකෝ මේ බනාහන්ඩ ධර්මයේ හැසිරෙන්ඩ තෙරුවන් සරණයන්ඩ සිල්ගණ්ඩ ඉන්න කෝටි අත් දෙකක් මේ මුළු ලෝකෙම කෝටි අටසිය හතලිහිම් ඉන්දයා න්නා කෝටි එකසිය හැටක් විතර චීනෙත් තින්න කෝටි එකසිය පණහක් විතර එදකොට ඔය රටවල් බහුතරේ ගත්තාම ඒ බහුතරයක් රටවල්ලොල කෝටි අටසියහත ලිහෙෙන් කෝටි අට තිස් අටක් විතරම තිහක් තිස්පහක් විතරම බෞද්ධ කියන ගණයට අයිති නෑ. ඒ අය බුදුරජාණන් වහන්සේව දන්නේ නෑ. ඒ අය ධර්මය අහල නෑ. ඒ අය සංගයාව අඳුරන්නේ නෑ ඒ අය බුද්ධ ශාසනයක් පිළිගන්නේ. නෑ අඩුමතරමේ ඒ අය මරනිම්මත්තේ ජීවිතයක් පිළිගන්නේ නෑ. මෙලොවක් පරලවක් පිළිගන්නේ. අම්ම කියලා විශේෂ කෙනෙක් තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ. නෑ. ඒ මිනිස්සු අපායි හඬෑහුනා කියලා පර්ේෂණ කරාට අපායක් කියල එක පිළිගන්නේ. නෑ ඌපපාතික උපදින සත්තුය ඉන්නවා කියලා එයාල පිළිගන්නේ නෑ. එතකොට කෝටි අට සියගානක්ම මේ ධර්මයට නෑ බුදුරජාණන්සිට ගෞරෝ කරන්නේ නෑ සංගයාට ගෞරව කරන්නේ නෑ දැන් දඹදිව බුද්ධභූමිය තියෙනවා. එදට දඹදිව බුදුරජාණන්ස ඉපදුන තැන සම්බුදූන තැන පිරිනිවම්පාපු තැන දහම් දෙසපු තැන තියෙනවා. හැබැයි ඒ රටේ දහම දැන් නැත්තටම නැති තරා එතකොට අපිට මේ මනුස්සලෝකයේ බනාහන්ඩ කැමති ගෞතම බුද්ධ ශාසනය තුළ බනාහන්න ගෞතම බුදුරජාණන් වහන්සේ සරණගිය පිරිසක්ින් ටිකයි ඒ ටික දෙනාට ගුඩෝක් ධර්මය වගේ දේවල් ඇහන්ඩ සැලසෙනෝ ධර්මය වගේ හැබැ එක ධර්මය නෙවේ එදකොට හැමෝම බලන්නේ අර ටික දෙනාට මර ටික කියන්ට එදට අර හැමෝම බලන්නේ අර කට්ටියව ෝඩියන්ස එක කරගන්න එදකොට එකක දෘෂ්ටි එකේකද අදහස් එකේක මතවාද ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන්නේ කාටද බණහන්ඩ කැමතියට එදට බණහන්ඩ කැමතියයින්නේ ොඩයිද ටිකයිද ටිකයි එදකොට මොකද වෙන්නේ ආංගේ බනාහඩ කැමති අයට මොකද වෙන්නේ අර හැමෝම තමන්ගේ බණ කියන්න අදහස තියෙනවා නේද එතකොට මොකද වෙන්නේ අර මිනිස්සු හරියට නකං එක මිනිහෙක් ැනවා පොලට බඩුගන්න මුදලාලි ලඔක්කෝම තමන් එලවුලු ටික අරමිණටමයි විකුණන්න උත්සාහ කරන්න එතැන හොඳ එලවුලුත්තියෙනවා නර කෙලවුලුත් තියෙනවා නෑද ගාන අඩු වැඩියව තියෙනවා. ඒ වගේ අපි බනාහඩ ලෑස්සිපිට ඉන්නකොට. එකක වර්ගේ අදහස්තියෙන. එකඒක දෘෂ්ටිගත්තෝ කෝම උත්සාහ කරන්න කාටද. අර ටික දෙනාටම බණ කියන්න. දැ ඔක්කොම කට්ටිය අර කියන දේවල් ලොක්කොම හන්ඩ. දැන් අවුල් ජාලයක්ද නැද්ද කෝක පිළිගණඩද කොයිදේ අතාරින්ඩද කෝක වැරදිද කෝක හරිද කියන එක ප්‍රශ්නයක් තියෙනවද නැද තියෙනවා දැන් සමහරු කියනවා ඔන්න ගහේ තියෙන මල් කඩල පූජ කරන්නේ පා ගහටත් පණ තියනද හෙම මත කියනනවා. නේද? බුද්ධ පූජාව පූජ කරඩු න්නෑ උන්වහන්සේ පිරිනිවං පාලා. නේද මේ ළඟකදී දවසකත් වැඩසට හනකදදි මගින් ඇහව ප්‍රශ්නයක් ධර්ම සාකච්ඡාවකද. ස්වාමෙන් වහස දැම් බුදුරජාණන් වහන්සේ පිරිනිිවම් පාලනේ. ලෝක හැම තැනම උන්වහන්සට දානේ පූජ කරනවනේ. එට මේ ගෙවල් වල බුද්ධ පූජාවට තියෙන ටික, පිරහලක ලෙඩ්ඩුන්ට දුන්නන්නම්. එදො මනිස්සු බඩගන්න ඉන්න එක නැති වෙලා ඒ මිනිස්සු සුවපත් වෙනවන කෙලා. මන්දී පුත්තරේ තමයි. පිළිකාරෝහලේ ලෙඩා අසංකෙයි යහතරකුත් කල්ප ලක්ෂයක් දානපාරමිතා කොරල නෑ. පිළිකාරෝහලේ ලෙඩා ජීවිතෙත් අතෑරල දන්දීල නෑ. පිළිකාරෝහලේ ලෙඩා බුදුවරු හිටියත් නැතත් ලෝකයේ. කරත්ත ගනන් අවුරුදු දෝස් ගනන් දන්දීල නෑ. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙ අසංකෙයිය හතරකුත් කල්ප ලක්සයක් වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර කතාව වෙනකම්. දානපාරමිතාව පුරනවා. එකට දාන පාරමිතාව විදිහට බාහිරදය දන් දෙෙනවා දාන උපපාරමිතාව විදිහට තමන්ගේ සරීරෙකොටස් දන් දෙෙනවා දාන පරමත්ත පාරමිතාව විදිහට ජීවිතෙත් දාන වෙනුවෙන් සසජාතක අතාාරිනෝ එදොට එහෙම දානෙත් දුන්න නිසා ගඟක් ගලන්නැහැ කල්ප ගුහබුහෝ කාලයක් දානෙත් දුන්න නිසා මොකොද වෙන්නේ උන්වහන්සේට පිරිනිවම් පෑවත්තාම ලැබෙනවා ඒකට කියන්නේ උන්වහන්සේ භගවා කියලා උවහන්සේ භාග්‍යවන්තයි එොට පිළිකාරෝහලේ ඉන්න ලෙඩා භාග්‍යවන්ත නෑ ගෞතම බුදු හාමුදුරුවෝ පිරිනිවම් පාණ්ඩ වෙලත් අවුරුදු දෙදස් පන්සිය හැටාටක් වෙලත් උන්වහන්සේ පිරිනිවම් පාලා උන්වහන්සට තාම දානෙ පූජා එ පයිකිව්වත් බදුගැවුවක් මිනිස්සුදානේ දෙනවා. අපි නොදු න්නොත් දිවිය ලෝකෙ දෙවිවරු දිවිය ඕෝජ සහිත දාන ගෙනත් පූජා කරනවා. හේතුව උන්වහන්සේට ගුණයක් තියෙනවා බගවාහා කැල. පිළිකා රෝහලේ ලෙඩා භගවානේ භාග්‍යවන්ත අනිත්්‍යක මේ මිනිස්සු හරි පුදුමයි පෙන්වත්නේ කතා කොරන්නම බුද්ධ පූජාව ගන්න. අ ලුකූලොකු හෝටල් තියෙනවා තරුපහයේ හෝටල් තියෙනවා එක රෑකට ලක්ස දෙකතුනේ ඩිනර්ගන්නවා නේද. එදට ඒ මිනිස්සු ඒවා කතා කපල කොටලා අර පිළිකාරෝහලය ලෙඩ්ඩුන්ට දෙන්න කතාවක් නෑ ඒක කපණ්ඩ කතා කරොත් හෙම අපිට වෙඩිකණඩ වා එදවට ඒවා කපල කොට ලදා දෙන්න කැමැති නේ හැබැයි අර කොහේත් අ නැති කතාවක් ඇදලා. අර බුදුහාමුදුරුවන්ගේ පංගෝමයි ඉල්ලන්න මේ කට්ටේ. ඒකට හේතුව ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේ කෞුද කියලා හරියට මාදුරන්නේ. උණවහන්සේගේ කැපකිරීම උණවහන්සේගේ ඒ තියෙන, භාග්‍යවන්තමකම මොකද්ද කෙළේ චරිත දන්නේ නෑ එයාලත් දැනගත්ත දවසට ආපව් බුදුන්ටමිස පිළිකාරෝහලට දෙන්නේ ෑ අපි අහලතියෙනවා සුමනාසූත්‍රය දුන්නු හැටියටයි ලැබෙන්නේ. එොට ඒ එෙන එහෙම ලෙඩෙක් වෙලා පිළිකාරෝහලේ විඳවීමකට යම් සසරේ කරුමයක් කරලතියෙනවා. ඒ හරුමිතියෙනකං එයාට ලැබෙන්නේ නෑ ඕන තරන් දුප්පත් රටවල් දුප්පත් මිනිස්සුවෙවා. දන්දෙන්ට කැමති මිනිස්සු ඕන තරන්ගන්නවා. ඒත් ඒ අයට දානයට මකුත් ලැබෙන්නේ නෑ. නිකමට කල්පනා කරන්න කොළඹ පැතිවල ප්‍රධාන නගරවල සුපිරි කෑම කඩතියනවා. ඒ සුපිරි කෑමකඩවලට සමහරු යනවා බොහෝ. වියදන් කරලා පවුලෙ හතර දෙනාට කණ්ඩ රුපියල් දහදාහයි පාලොද්දාහයි කෑමටිකට. ඒ මිනිස්සු කෑම කනකොට ඒ හඩේ එලිපත්තේ වය අම්ම කෙනෙක් බබෙක් වඩාගන රුපියලක් දෙකක් ඉල්ලනවා කෑම පැකැට්ට එකක් ගන්න. අරමිනිස්සු ඩස් පින්න එකට දාලා එන ඒ කෑම කෑල්ලෙ වටිනාකම තුන්හාරදාහක්. ඒ දස් පින්න එකට දාපු කෑමටිකවත් අර ගෑනු කෙනාට හම්බෙන්නේ නැත්තේ. ඒ ගෑනු කෙනා සසරේ දානදීලා නෑ. අරමිනිස්සු කාලායනෝ විය පැහැදන් කරලා. කඩේ අයිතිකාර මනුසය දවසකට ලක්ෂයක් ලාබ ලැබුණත්. ඒ ගෑනු කෙනාට දෙන්ඩ හිතෙන්නේ ෑ හේතුවෙයා භාග්‍යවන්ත එනිසා පින්වත්නේ හොඳට මතගතයා ගැන්ඩ මේ කාලේ ධර්මය නොදත්ත මේ බුද්ධ ශසනයේ තියන මේ අසිරිය දැකලා ඒකෙන් ලාභ ප්‍රයෝජන බලාගන යම්යම් පිරිස් එකක මතවාද කියනවා දහම වගේ ඒවා කියනවා බුද්ධ වචනය වගේ ඒවා කියනවා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න මේ මෙහෙමයි මේක මෙහෙමයි කියලා නානාප්‍රකාරාදහස් කියනවා මතකනේ ඔයාලා කාලයක් මිවැල්ලෑවේ මොකදද වන්දින්න ගිය. කාලයක් දොළුකන්දෙ ගිය අමිගු කාලෙකට ඉස්සරලා. තමරාය දන්නේත් නෑ. නේද. කාලයක් එහෙම එක එක ඒවා පස්සෙ ගියා. ඒවා නැතිවුණා හැබැයි ඒවා පස්සෙ ගිහිල්ලා. අපි හදාගත් අකුසලේ නැතිවනේ නෑ. ඒවාට කතා කරන්න ගිහිල්ලා ඒවා පස්සේ ගිහිල්ලා බුදුරජාණන්සට දොස් කියපුවා ධර්මයේ ඇදකුද කතා කරපුවා ඒ ධර්මය හරියට කියපු සංගයාට බැනපුවා නේද අපි ගිහිල්ලා ඕකනෙමෙයි ඇත්ත මේක කියලා අර ධර්මය වගේ අධර්මය කියපු අල රැස්වෙච්ච කරුමෙඉවරණේ ද අපි පරස්සං වෙන්ඩෝන පෙන් අතේ මොකක් එක්කද අප අති ලෝකම කුණත් අපට කමන් හැ ලෝකයා කියන දී අපිට නවත්හඩ බෑ අපිට වහිනක නවත් අන්න බෑ පෙන්වත්න්නේ අපිට තියන්නේ කුඩයක් ඉහලා ගන්න එක මොකද වැස්ස කියන්නේ මහකතාවක් ඒක නවත්න්න අපිට හැකියාවක් නෑ අපිට පෙළුවන් ගන්නේ අපි නොතෙමී ඉන්ද කුඩයක් ඉහළගන්න එක ඉර පායිනයක නවත්ඩ අපිට බැයිර පායනවා ධර්මතාවක් හැබැ අපිට පුළුවන් හෙවනට කුඩයක් ඉහලාගන්ට නේද ආගේ වගේ පෙන්වත්න එක මතවාදී ඉදිරිපත්වන එක එකන එක එක දෘෂ්ටි කියන එක මොකද වෙන්නේ නවත්හන් අපිට බෑ එඩඩ වැරදිය මමයි කියවෙන්නේ අනාගතේ එන්ඩෙන්ඩ වැරදි දේවල්මයි සිද්ධ වෙන්නේ. එදකොට හැබැයි සමහරේවා අහපුහම සමහරයට හිතෙ ඒක ඇත්තම තමාඒ හරිනේ එකන වඩ ඕනේ එහෙම හිතෙනවා හැබැයි ලෝකී අර බුදුවරු දේශනා කර බුදහමත් එක්ක ගලපොපුහම හරියට ම හරි දේක නෙවේ එනිසා ඔබට තියෙන්ඩෝනෑ මේ දහම්මගේ ගමන් කරනකොට සූක්ෂම ඥානයක් දහම්මගේ ගමන් කරන නෙවේ ගමන් කරනකොට වෙන අනතුරෝලින් බේරෙන්. ගමංකරනකටත් වඩාමාරුයි ඒ ගමන් කරනකොට එන අනතුරු අඳුරාගන බේරෙන එක. අනතුරු අඳුරගන බේරෙන එක. එතකොට, අපි දන්නේ නේ අපි නොදැන අප නොදන්න ගමනකට එක් යනවා දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිගන්න අය නේද එදවට අපි දැන්තාම ගෞතම බුද්ධ ශාසනය නිවන්දකින්ට උත්සාහ කරණය එම නේද? එ අපි ගෞතම බුද්ධ වාසනය නිවන්දකිට වීරිය කරමින් උත්සාහ කරමින් ඉන්න වෙලාවක ඔන්න අපට හම්බෙනවා මෛත්‍රී බුදුන්දක නිවන්දකින්න පතන කෙනෙක්. අපිට හම්බෙනවන්න මහසෑගාව බෝධියගාව චෛත්‍යයක් ගාව පන්සලක එයා හම්බෙන්නේ තැන්වොලමයි එයා හන්ද මාකට්ටකයේදී හම්බෙන්නේ එයාල ටවුමේ හතරමං හන්දී හම්බෙන්නේ එයාල් හම්බෙන් අර තැන්වොලමයි ඒ කෙන කෙනෝ මම ඊළඟ බුදුවෙන්ඩ ඉන්න කෙනෙක්. මම බෝසත් කෙනෙක් මම මේ බුදුරජාණන් අදක හාවල් ශ්‍රාවකයා දැයිම කියනවා කියපු ගමන් අපිටත් හිතනවා ඇත්තනයන්නම් මේකත් හරිනේ කටාඩත් හරි ලස්සනයි මහා කැපවීමෙන් බුදුන් වන්දනවා මෙහෙව් වැඳිල්ලක්මන් ජීවිතයට දැකලා නෑදැන් අපේ මෝඩ හිතට පවකාර හිතට එක එක හිතිවෙලි එනවා අපි මොකද කරන්නේ එයත් එක්ක වදිනෝ අපි දන්නේ වන්දනාව තියෙනවා අපිත් එතෙන්ටලා ඉඳගෙන ඉොනිකම් වන්දනාවක්න ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉදලා හිටන් නැගිටි නොකොට එයාල සෙත් පතනවා මොකදද මෛත්‍රී බුදුන්දැක නිවන්දකෙන අපි සාදුකාරදීපු ගමන් අපිත් අර ගෞතුම බුද්ධ සාසනය අතෑරිලා මෛත්‍රී බුද්ධ සාසනය නිවන්දකීම පිණිස චේතනාපාල කරනවා. ඔහොම වෙනකොට ඔන්න එයා කතාබහ කරනවා. අනේ ශෝක වන්දනාව. ඕවනේ අපි මේ ගෞතම බුද්ධ සාසනය නිවන්දකිින්ට බැරිහින්දා. මෛත්‍රී බුද්ධ සාාසනය නිවන්දකින්ට පිළිවෙත් පුරනොවා. මේ ඉන්නේ ඒ බුද්ධසාාසනය හාවල් සාාවක්‍යවැඩ ඉන්නකන සමට යාම කියනවා. අන්තිමට අපිට පුළුවන් එහෙම එකට නිවන්. දකින්න කියලා ඔයත් අපිත් එක් එන්න කියලා අපි දන්නෙම නෑ අපිට ගෞතම බුද්ධ සාසනයේ අතෑරුණාද කියලවත් හිතාගන්න බැරිවිදියට ගෞතම බුද්ධ සාසනය අතෑරෙනවාවද නැද අතෑරෙනෝ අතෑරුණාට පස්සේ අර පැත්තට ගියාට පස්සේ කොච්චර කරුණු පැහැදිලි කළත්. සසර තියෙනවානේ අපි පුරුදුකොරපු මෝඩ හිතක් අපිට වැඩිපුරම තියන ඒ පැත්ත පුරුදු කරලා ඉති ඒ හිත කැමති නෑ අර හරිදයායි පිළිගන්්ඩ. ඊළඟට එන්ඩ ලැද්ජවෙබෑ ඒ නිසා එන්නෙත් නෑ කියෝ පුදේවල්ලෝට එන්ඩ විදිහකොත් නෑ අවසානය අහිමි වෙන්නේ. මේ ලස්සන සුන්දර ෂණසම්පත්තියද නැත. මෙ ෂණසම්පත්ති අහිමි වෙනවා. ඔයාලටම ලස්සන කතාවක් කියලා දෙන්නම් ඒ කතාවක් කියන්නේ. අපේ බෝසතාණන් වහන්සේ පෙරජීවිතේ අපේ බුදුර ජනසේ බෝසත් කාල යම අනතුරකින් බේරිෙච් ැඩියකොට න නුවවනින් වීමසේ. ඔයාලහල ඇති අපන්නක ජාතකේ ලොකු සාමිෙනන්සේ පරිවර්තනය කරපු නුවන වැඩෙන බෝසත් කථාවල පළවෙනි පොත්වහන්සගේ පලවෙනි කතාව. එක තියෙන්නේ පෙරජීවිත බෝසතානන් වහන්සේ යම් කතාාවක්යනවා බෝසතන් වහන්සට මුණ ගැෙනෝ මනුස්සෙක්.ඒ බෝසතාාණන් වහන්සේ ඒ මනුස්සයි දෙන්නම වෙලෙන්ද එ මේ දෙන්න එක නගරිෙක ඉඳලා වෙළදාාමයනෝ දෙන්නටම ගැල් පන්සීය පන්සීය තියෙනවා ඉතිං එක් කෙනෙක් වෙළදාමයනකොට අනික් එක් කෙනත් ඔන්න ලෑස්ය වෙන ඉස්සරුම බෝසතාණන් වහන්සේ ලෑස්තිුුණා වෙළදාමයන්. එතකොට අර අනික් අපටි මනුස්සය කල්පනා කළ මම මෙයාට ඉස්සරලයන්ද ඕනේ කල්පනා කරලා දැන් කතා කරපු හම බෝසතාණන් වහන්සේ ගමේ දෙන්නම එකට ගිහිල්ල හරියන්නේ නෑ දෙන්නයිෙන් කවුරු හරි ඉස්සරවමු. රර මනුස්සය කල්පනා කලා. ඉස්සුරෝම ගියොත් තනකොල හම්බෙනවා ගවයන්ට. ඉස්සුරෝම ගියොත් පලවිනිටම් මට බඩු ටික විකුණා ගත් හැගේ. ඉස්සුරෝම ගියොත් වතුර මට හම්බ වෙනවා. මෙහෙම කල්පනා කරලා කපටි විදිහට මේ මනුස්සය මේ. කලින් යන්ඩ ගියා. බෝසතන්හාසිකල්පනා කළ කමක් නෑ. අරහරක් ගිහිල්ලා කාපු තන කොළවල අලුතින් දළුදාන තන කල මගේ හරක්ට ලැබෙනවා. මෙයාල ගිහිල්ල යම් මිලක්තියනවා බඩුවකට ඒ බාණ්ඩෙට ඒ මිලම මට විකුණන්ට පුළුවන් මෙයාලා හොයාගත්තු වතුර මට පාවිච්චි කරන්න පුොළුවන් මෙයාලගියපු පාරය මට යන්ඩත් පොළුවන් එනිසා කලා බෝසා තන්න හරි ඔයා යන්නකයෝ. දැන් අර මනුස්්‍යය පලවෙණටම ගැල් පන්සීඇත්තික්ක ගියා කාන්තාාර් ගමනක්තියෙන්නේ කාන්තාාර් මැද්දිදි ඒ කාන්තාාරහිටපුූ අමනුස්්‍යයෝ කොට්ටාසයක් මෙයාලව බිලිගන්න අදාහසින් එනවා. ඇවිල්ලා කොම දෙ එන්නේ කරත්තවල එන්නේ වතුර නාල ඇගේ ඌළුමල් නෙළුම්මල් ගහගන වතුර වලින් ඇඟවේ තෙමිලා ඊල පස්සේ ඔන්න එනවදැ. නෙලුම් අල කකා එනෝ. ඇල්ලගෙනවා ඔයාලක් කොයිදයන්නේ මේ වෙළදාමයනෝ. මොකදේමී මෙච්චරවා බඩු පුරෝගන අච්චරර බරයේවා මොනොවද අනේ වතුර වතුර මොකට දරපේ න ද අපේ ඇඟවල්ල වතුර මේ ළඟම මහා වනාන්තරයක් තියෙනවා දියෑලී ගංගා ඇලදොල තියෙනු අපරවාධ ඉක්මන්ට ගිහැකි. වතුරට කහලලා පහස්සුවයිෙන් යන්ඩකෙන්. මනුස්සය විමසන්නේ ඒ කත් එහෙමයි නේද කියලා අර වතුර ටික හලනවා ඉක්මනට යන්ඩ පුළුවන්නේ කෙලා යනවා 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 වතුරක් හම්බෙන්නේ නෑ කැලයක් නෑ ගඟක් ඇලක් දොලක් නෑ බලපුහම ඒ වතුර තියනකංගිහිෙල්ලා අවසාන හෙම්බත්වෙලා නවතිනෝ දැනගන්නව අමාරුවේ වැටන බව. රෑවෙලාර අමුණු සොඇවෙල්ලා මේ ඔක්කූම මරාගන කනෝ අනුතුට භාජනනෝ විම සුව නෑ කල්පනා කළේ නෑ දැන් ඊළඟට එනවා භෝසතාාණන් වහන්සේ. එනකොට මොකොද වෙන්නේ බෝසතාාණන් වහන්සටත් අර විදිහට මර කට්ටයවමුණ ගැහෙනෝ. බෝසතාානන් වහන්සේ කියනවා භූම හොඳයිපින්වත පණ විඩට අපි බලන්නන්කු කල්පනා කරලා කියන. ඒකලාර මිනිස්සු ක්කෝම කැඳවනවා තමන්ගේ ගැල්ලලයින් අර ගැල්ටික වටේට වට කරලා මිනිස්සු මැදට කැඳවලා හනවා මට මේ ඒ නඩේ මිනිස්සුත් කියනවා අප රාධ වතුර හලමුකෝ. බුරුවටම යරයන් එතුොට කියනවා මට කියන්ට අකුණු හඬ කුච්චර දුරට හෙනවද යොදනක් දුරට. අකුණු ගානවා පේන්නේ කුච්චර දුරකටද මෙච්චර දුරකට වහිනවනං වලාකුලු පෙන්ඩෝන නේද ඔව එහෙම ලකුණක් අත් තියෙනවද නෑ. බෝසතන්සේ දකිනවා ඒ මිනිස්සු ඇස් පිල්ලංගහන්නෑ. එහම් මිනිස්සු නෙවෙයි.ඒ මිනිස්සුන්ගේ හෙවනැලි නෑ. එගේ මිනිස්සු නෙවෙයි බෝසතන් අතිකෙන මේ මිනිස්සු නෙමයි මිනිකන මනුස්යෝ සත්තු කමරාගන කන මේ අමනුස්්‍යයෝ කොට්ටාසයක්. හෙන්ඩ පා කියලා මොකද කරන්නේ බවතුර හලන්න ඇතුව දිගටම යනවා යනගොට අ මැරිච්ච වෙලන්දවගේ ටිකගේ ඇට කඩුතියන තැන ගුණ ගැහෙනු. බෝසතන්හන්සේ බලනවා අරමනුස්සයගේ හොඳ බඩු ටිකකාරගෙන බෝසතන්හන්සගේ සෞත්තු බඩුත්තිත් බන අයින් කරලා අරමනුස්සයගේ කරත්තා අරගන බෝසතන් කැඩිච්ච කරත්තායින් කරලා අරමනුස්සයගේ දේවල් ඔක්කොම අයිතිකාරයෙක් නෑන දැ අතෑරල ඒටිකත් අරගන බෝසතන් වහන්සේ සුවසේ වෙළදාම කරගන ආපහෝ එනවා මොකක්ද ජීවිත රැකෙන්ඩ දේපල රැකෙන්ඩ තිබිච්චදේ බාහිරාරක්ෂාවද නෑ බාහිරාරක්ෂාවට වඩා තිබුණේ ඔළුවෙන් මොලෙන් ඥානයෙන් කල්පනා කරේ ඒ කල්පනාවත්ෙක්ක බාහිර සියල්ලත් රැකුණා බාහිර සියල්ලත් රැකුණනේ එමනම් අපි ගෙවල් හදාගන ඉන්නවා ජනිල් දොරවල් දාගන ඉන්නවා නේද ගේටු දාල තාප්ප බැඳල තියනවාද නැදකිවල්වල රෑට ලොක්කරලා යතුරත් ගන්නවා එමනේ ගෙවල්ලොල දොරවල් එරයාගල අපා යනෝ කලා බුද්ධ දේශනව තියෙනවා ගෙවල්ලොලට තාප්පනය එහෙමයි අපා යනවා ගෙවල්ල ජනල් වහලනෑ ඒ අය අපායනෝ කොහේ හරිතියෙන් වද දේශනාව. කොහේවත්නෑ හැබැයි කවුරු හරි කෙනෙක් මිත්‍යයාදුෘෂ්ටිකයිනං වැරදි මතවාදයකට යනවනං ආංය කෙනා නියත මිත්‍යා දුෂ්ටිකයිනං, මිත්‍යයා දුෂ්ටිකයිනං එයා මොකදවෙන්නේ මරණින් මත්තේ අපායේ හෝ තිරිසන් ලෝකෙ විතරක් උපදිනවා කලා බුද්ධ දේශනාවේ තිවා යම්කිසි කෙනෙක් භාවනා කරනවා හොඳට ඉඳගෙන ඉන්නවා පැයගනන් ඉඳගෙන ඉන්නවා හිතේ එකඟ වෙනවා අපිට පෙනුමට දැවන්තව යෝගියෙක් වගේ පේනවා හැබැයි එයා ඉන්නේ මිත්‍යයාදුෂ්ටියක නං එයා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දඹදිවේපදුනේ නෑ වෙන කොහෙ අරරිීපදුන කතාවක නං එයා ඉන්නේ පිම් පවු කියල එකක් නෑ කියල නං එයා ඉන්නේ මෙලොව පරලෝ කියල එකක් නෑ අම්ම කියල තාත්තා කියල විශේෂ කෙනෙක් නෑ අපායත් මෙ දිවියලෝකෙත් මෙ කියල නං එයා කියන්නේ එයා තුළ අඩුමතර මේ ලෞකික සම්මාධිත්්‍යයවත් ෑ දීමේ විපාක වුවන වැඩනෑදීලා හිගන්නට දෙන්නපා තේරුමක් නැවෝකක් බොුණෝ ඕකං එයා තුළති එන්නේ පිනේ විපාක නෑ දීමේ විපාක හිඟන්නට දෙඩෝ නැද නැදද. දෙෙන්ඩෝ නැයි කවුද දෙන්ඩ කිවේ බුදුරජාණන් වහන්ස. හිඟන්නාට දුන්න හිඟන්නා සිල්රකන්නෙත් නැත්තං තෙරුවන් සරණ ගිහිල්ලත් නැත්්ටං ආනිසංස දාහක් අපිට හම්බෙනොද ැ හම්බෙනවා. ආනිසංස දාහත් අපිට නෑ තිසරණෙත් අප සම්මාධිට්්‍යියත් අපට නැති වෙනවා හිගන්නට දෙන්ඩ එපාකෙන වචනේ ඔුන්ට දීල වැඩක් නෑ ඕ කාවෝකෙන් බොනවා දෙන්න එපාකන එක තුළ අපිට සම්මාධීත්‍යත් නෑ ලෞකිකව එළඟට අපිට බුදුරජාණන්සක ධර්මය සංගයාගේ සරණත් නෑ පිනරැස්වන්නේ අපිට වැරදිත නැත් දෙනා වැරදු අහෙමන මේ ඔය මනුස්සයට දෙන්ඩ දුන්න තානි සංස අඩුමතරමේ දාහක් හරි රැස්සෙනවා කියලා බුදුරජාණන්ස දේශනා කරලතියෙන් එජෝට කවුරහරික ඉතින් ඕකාඒකෙන් බිවොත් දුන්නු පින මට බොනේක ඒවිනිහට ඒ අරගනය නේමිනයා දීපු එකේ පිනාරයි යන්නේ මං එහෙම ගත්තොත් ආං එතන අපි රැකෙනවත නැ අපි රැකෙනවා. මේලක බොහෝ කතාතියනවා බොහෝ සිද්ධි තියෙනවා අපි අහුවෙච්චතැන්. අපි දන්නවා අපි සත්තු මරණෙ හක් අඩුව මිනිස්සු දවස ගවාන සත්තු මරන්නේ ඉඳ හිටමැරෙන් හොර කංකෙරෙන්නේ අඩුවෙන් සමහරමිනිෙස් බහුතරයා වැරදි කාමසේවෙන අඩුවෙන් උදේ දවල් රෑවාවෙන්නේ සමහරයට. බොරු කියවෙන්නේ අඩුවෙන් කේලන් කියන්නේ අඩුවෙන් පරුසවජන කියන්නේ අඩුව සහට කනෙ ීවිතටම පරස වචනයක් ඇතින දහපාලො සොතාව හිස්වචන කතාාව වෙනවා කිමුකු යම්පමණකට හැබැයි අපි අතිං දවේශයකෙනක වෙනවා අනුන්ගේ දට ආසා කරෙනවා ඔය කොටෝ වැඩිය උදෙත් දවාලෙත් රෑත් අපේ හිතේ මිත්‍යා දුෂ්ට්‍රියතියනව නං ඒ අනතුරත්දනෑ දැයි උදෙත් අකුසල් දවලුත් අකුසල් රෑත් අකුසල් අපි හිතනවනම් ඌ කොරලා වැඩක් නෑ කෝ දානය දුන්න දුන්න කෝ අපිට ලැබෙනෝ විමානවත්ව ඇතියන පිට්ටුව පූජ කලත් අච්චර දේවල් ලැබන කලලා අපි දැ පිට්ටු කිය පූජ කලද කෝ හම්බල තියෙනවාද තේරුමණනෑ වූ අතෑර පංකිවෝත් එතන නැත්තේ සම්මාධීට්්‍යියද නැත්්ද ලෞකික සම්මාධීට් ආංගේ මිත්‍යාදුෂ්ටිය බලවත් අකුසලයක් ට භාවනා කළත් මිත්‍යා දෘෂ්ටිය ඉඳලා එතන වැඩින් මිත්‍යයා සමාධියයක් ඒ සමාධිය කවදාවත් නිවන කරා කිසිම කෙනෙක් වර යන්නේ ෑ එමන අපි පරස්සම් වඩුව නැද්ද මේ දෘෂ්ටි ගහනයක් මේ කාලි මේ ලෝකෙතෙන් අපේ ගෙදරට අපේ පෝර් එක ගන්ත ගමන් YouTube නාලිකා සිසාරා මිත්‍යා දෘෂ්ටිය වපුරනොවද ැද්ද හිතෙන හිතෙන බණ කියනවාද නැද්ද. කැමති කැමතිදේ කියනවා හිතෙන හිතෙන දී කියනවා තමන් හිතුමනා අපි කියනවා. ඒක අනතුරද්ද නැද්ද. අනතුරක් කියෙනම් මතකතයාගන්ඩ නියත මිත්‍ය ආදුෂ්ටිකට එකගන මෙලුවක් නෑ පරලොවක් නෑ මරණින්මත්ය උපතක් නෑ නෑද. මේවා වැඩක් නෑ ඉන්නකං කාලබිල ඉන්ඩුවනේ මැරුණට පස්සේ මොකවීද දන්නේ. මේ නියත මිත්‍යාදුෘෂ්ටියට ය ඒේවා. ඒ කෙනාට මේ ජීවිතෙන් පස්සේ එක්කු තිරිසන් ලෝක එක්කු පිරේතුලෝකෙ විතරයි උරුම වෙන්නේ. එද අපි පෙනුමට දානෙ දුන්නට. පෙනුමට සිල්ගත්තට පෙනුමට බණභාවනා කලාට අපේ ඇතුළෙේ වැඩ කරලාතියෙන්න්නේ මිත්‍යදුෂ්ටිය නං. මිත්‍යදුෘෂ්ටිය ඉස්සර වෙනවා අර පිංකං පහුවට විපාක දෙනවා. එතු අපි ගෞතම් බුද්ධසාාසනෙත් අහිමේ. වෙනවා බුදුවරු නැතිලෝකක සමට අර දාානය පින්නට අපිට සිටුවරුුවෙන්ඩ ලැබෙනවා පෝසත් වෙනවා සමට බුදුවරු නැති ලෝකෙක ධර්මය නැති ලෝකක අනතුරත්ය නොද නැද්ද අනතුරත්ය න මෙන්න මේ අනොතුරෙන් බේරෙන්ඩ බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් මහා පරිනිබ්බාන සූත්‍රය කියල දෙනවා. මොකදද මහා පරිනිබ්බාන සූත්‍රය කියල දෙන්නේ. සත්තර මහෝපදේශ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනනි මේ සතරක් වු මහෝපදේශයන් දේශනා කරන්න අහාගන්නගෙන මේ මේ කාලේ අත්තිෂයින් වැදගත් කටපාඩන් කරගත් කමන්නේ. මේ කාරණහතර අතිශ්‍යයින් වැදගත් දීගනිකාය දෙවෙනි පොතේ මහා පරිනිබ්බාන සූත්‍රයතියෙන්. චත්තාරූ මහාපදේසා සතර මහෝපද බුදුරජානස දේශනා කරනවා සතර මහෝප දේශ කියල දෙන්නම් හුඳට අහගඩ කියනවා ඒ තමයි කනවා මහනෙනේ භික්‍ෂුවක් ඇවිල්ල බේමේම කියයි කියනු එදොට කෙලින්ම කියනවා බුදුරහසණ කියන්නේ කවුද පැවිද්දෙක් ඇවිල්ල කියයි කෙනවා මං මෙන්න මේ කාරණය අහගත්ත බුදුරජාණන් වහන්ස ඉස්සරහා මේ කාරණය පිළිගත්තෙත් මං බුදුරජාණන්සේ ඉස්සරහා ධර්මය මේ විනය මේක කියලා ඔන්න ශාස්ත්‍ර ශාසනය කියන්න මේක කියලා කරුණු කියයි කියන. බුදුරජාණන් ස්සරහා මං අහගත්තේ බුදුරජාන් ඉස්සරහාමයි මං මේක පිළිගත්ත ධර්මය කියන්න මේකට විනය කියන්නේ මේකට ශාස්තෘූ ශාසනය කියන්නේ මේකට කියල කියයි කියනු. මහනනි එක පාර මේක පිළිගණ්ඩත් එපා. එක පාර මේක ප්‍රතික්ෂේප කරන්නත් එපා මහනෙෙන ඔබ වෙන්න මෙහෙම කරන්න කියනවා. ඒ ප්‍රකාසනය ඒ අදහස බලන්ඩ කියනෝ හොඳට සූත්‍රය තුළ බාලාලා. එගෙන සූතතරයට දාලා බලන්ඩ කිය බුද්ධ දේශනයට ගැලපෙනවාද නේද ලද හැටියට පුද නෙවෙයි නේද ඕ අම්මලා කියයනවා එස්සර කොමද පුදපු හැටියට නෙමෙයි ලැබෙන්නේ ලැබිච්ච හැටියට පුදපියවකය නේද ලද හැටියට පුද කියයනවා දැන් අපි අහලතියන බුද්ධ වචන තියෙන්නේ පුද පු හැටියටයි ලැබෙන්නේ දැඟ කවුරු වරි කෙනව නම් ලද හැටියට ලැබිච් හැටියට දීපිය කියලා ඒක වැරදිද නැද්ද. ඒක වැරදි සූත්‍රයේ දාලා බලන්ඩෝනේ එතකොට වැරදිනං අතාරනවා හරිනං පිගනො විනයත් එක්ක සසඳ ලබලන්ඩ ඕනේ විනිියත් එක්ක සසඳ ලබලන්න තොට සූත්‍ර දැනුමත්ව ඕනේ විනය ගැන දැනුමත්වයාලට ඕනේ හා දහම්පොත් කියවන්නඩ ඕන එතකොට එතකොට ඒ කාරණයේ ධර්මයටත් ගැලපෙනවනම් විනටත් ගැලපෙනවනම් බුදුන් වහන්සේ දේශනා කරපු ආංඒකේ නිගමනේකට එන්ඩෝනෑ මේක තමයි බුද්ධ එම එකක තමයි ශාස්තෘ ශාසනය එක තමයි තේරුම් ගන්න ති එක්ක උපදේශේ පලවෙනි උපදේසි දෙවැනියට බුදුර ජනත දේශනා කරනවා. අසවල් විහාරයේ අසවල් පන්සලේ එන්නවා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා ඒ ස්තවිර භික්ෂූන් වහන්සේලාට මූලික වෙච්ච බහුස්ෘත ස්වාමීන් වහන්සේ කෙනෙක් එන්නවා. උන්වහන්සේ කියනවා මේ කරුණ ඒ සංඝයා හමුවේ අහනවා. ඒ හයි කාරණයේ ඒ සංගයා හමුවේ තමයි පිළි ගත්ත කියනවා. ධර්මය මේකයි විනය මේකයි ශාස්ටූ ශාසනය මේකයි කියලා. අර බොහෝ වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගේ අර නායක හාමුදුරුව කියනව කියනවා. එතකොට ඒ වෙලාවට එක පාරට පිළිගණ්ඩත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. හුදුට බලන්ඩ ඒ කියන කාරණය ධර්මය, බුද්ධ වචනය තුළ විනේ තුළ තියනොවද ශාස්තෘ ශාසනයට අයිතිද කියලා බැලුවා අයිති නම් පිළිගත්තා අයිති නැත්තං අතැරිය අපිට මේකට ධර්මත්ඥානයක් ඕනැද නැද්ද. බුද්ධ වචනය සූත්‍ර පිටකේ කියවල තියෙන් ඕන. එතකොට විනේ පිටිකේ ගැන දැනුමක් තියෙන් ඕනේ අිධර්ම පිට ගැන යම්හෝ දැනුමක් තියෙන් ඕනේ. ඒ දැනුමක් එක්ක තමයි අපිට පිළිගණ්ඩ වෙන්නේ. නේද? එහම ැතිවුණනොත් හෙම පිළිගන්න වෙන්නේ. නේද එදකොට මොකද වෙන්නේ ඔන්න ඔයාලට කිව් කියන්නකු ලංකාව තමා බුදුහාමුතුරු ඉපදුනේ දෙැම්මකෑ කරන්න වාදකොරන්ඩය නොද ගාගන්නවොද බැනගන්නවාද. මොකක්ද කරන්න වෙන්නේ. කෙලිම්ම කියන තිෙන්නේ මම සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ එකාල දම්බදිව මෙකල නේපාලේ ලුම්බිණී නම් සල්වනය උපතලද සේක එච්චරයි කතාවිවරහ. ඔයා සරණග බුදුර ජණසෙ කොහේ ඉපදුනත් මටකමක්. ෑ මම සරණගිය ගෞතම් බුදුරජානසේ පදුනේ එකල දම්ඹදිව මෙකල නේපාලේ ලුම්බිණී කියන සාල වනෝද්‍යානය එචනින් එයා කතාබතාවඕනේ නෑ. ආපු කාරණයක් ගයන්ට සල්ලි නැත්තං දෙන්නා හැබැයි මගේ අදහස වෙනස් කරන්න හදන්ඩ එපා ආං ධර්මය දන්නවාවිනය දන්නවා ගලපල බැලවා හරිදේ පිළිගත්ත වැරදිදේ අතැරි ඇයි කියන කෙන කවුරුුණත් කමන්නේ ඒ බුදුරජානස නෙවෙයි ඒළඟට බුදුරජාණස දේශනා කරනවා. ඒ තමයි තවත් ඉන්වකෙනවා එක් කෙනෙක් එයා මේ බහුස්ෘුතයි සූත්‍රදරයි විනේදරයි මහ පණඩිතයි. ඒ ස්වාමෙන්න් වහන්සේ ධර්මදර විනේදර මහාභික්‍ෂූන් වහන්සේ කෙනෙක්නවා. එයා කියනවා කියනවා මෙන්න මෙහම මේක තමයි ධර්ම තමයිවිනය මේක තමයි ශාස්ත්‍රූ ශාසනය කියලා එතකොට එක පාර පිළිගණඩත්තුූ නෑ ප්‍රතික්ෂේප කරන්නඩ ඕනෙත් නෑ. ඒ කාරණයේ ධර්මය තුළ බාලා විනේ තුළ සස්සඳලා බලන්ඩ එතකොට ඒක ගැලපිලා යනවනං පිළිගණ්ඩ බුද්ධ වචනෙත්ති එක්ක ගැලපෙන් නැත්තං ප්‍රතික්ෂේප කරන්න කනවා. හතරවිනියට කියනවා මේ අහු බහු ස්ෘතවෙච්ච උගත්වෙච්ච ධර්මදර විනේදර මාතෘකාදර ස්තවිරයන් වහන්ස කෙනෙක්ෙන්නවා. එයා මෙහෙම කියනවා ධර්මය මේකයි විනය මේකයි. ඒ ශාස්තෘ ශාසනය මේකයි කියලා. ආංගේ, ස්තවිරයන් වහන්සගේ අහල තමයි මං මේක පිළිගත්තේ. එනිසා මේක පිළිග්ඩ කිවවාම. එක පාර පිළිගණඩෝනෙත් නෑ ප්‍රතික්ෂේප කරණ්ඩුවනෙත් නෑ. ධර්මයදාලා බැලුවවා විනයත් එක සසඳලා බැලුවා. ධර්මයට ගැලපෙනවනම් විනයට ගැලපෙනවනං ආං ඒ කාරණය පිළිගන්නවා අනිෙක් කාරණා ප්‍රතික්ෂේප. නොයතොට බලන්නක බුදු කෙනෙක් කොච්චර කරුණාවකින්ද. අපිට පිරිනිවම් පාන වෙලාව හරි ඒ උපදේසි දුන්නේ අනාගතයේ මිනිස්සු එකඒක මතවා දහලා එකක දෘෂ්ටිවලට ගිහිල්ලා මේ ෂනසම්පත්තිය අහිමිකර ගනයේ කියලා ඒ බුදුඇහින් දැකලනෙනෙ. එනං ඔය පිංවතුන්ට අවස්ථාවක්තියනවා ලස්සන ෂණසම්පත්තිත්වයෙනවා සුන්දර හැබැයි ඒක, හරියට විනාස වෙන තරන් මහා අනතුරුදායක දේවල් ගොඩක් කපිවටේ තියෙනවා. සිහෙන් වමසිල්ලෙන් හිටියොත් බේරෙනවා. එහෙම නැත්තන්නම් හොගක් හයි අමාරුවේ වැටෙනවා. අමාරුවය වැටුනාද කියලවත් තේරෙන් නතිගානට අමාරුවේ වැට ඔයි නිසා යන්නංවාලෙ කරන්නංවාල අහන්නංවාලේ නිකමට මේ අහල බලන්නකු කිව්වත් නිකමටවත් අහල බලඩ ඕනේ ෑ නිකමට එන්නකු අපිත් එක්ක ගිහින් ඉන්ඩයන්න්නකූත් ෑ නිකමටවත් ඕනේ නෑ එහෙමන මේ නිකං මේකත් අහන්ඩකු මේ පොතත් බලන්නකු කිය දුන්නොත් කරන්න තියෙන්නේ මට ධර්මය තියෙනවා මට වෙනයක් දන්නවා භෝෝම පින්සිද දෙනවා. ඕක කාට හරි දෙඩ මටනං එපා එච්චරයි. නේද තමන් ගත් එනැතු හිට පුහම හරිනය අදහස. එනි සහුඳට කල්පනාවෙන් මේ ගමනයන්ට මොකද හේතුව මේ ගමන යනකොට. ඒ ගමන යනායට තමයි යනපාර යනතුරු මොනගැෙන්ෙන්නේ නොේෙනට මොකුත් අනතුරක් මුණ ගහෙන්නේ. හනම් ඔබැහැම දෙනාටම ඉතා සුවසේ කිසි කරදරයක් නැතුව බාධාවක් නැතුව අනතුරක් නැතුව මේ බුද්ධ වචනේම ඉගනගන. ගෞතම බුදුර ජනස යමක් වදාලාද ඒ ධර්මය ඒ විනේම ඉගනගන ගෞතම සසුනේම අමාමහනිවනින් සැනසෙන්න වාසනාවලබේ අද දවසේ සම්පසාධිනී දහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ. අංක පහෙෙන් පනස් පහා, මේ ෆීල්ඩ සපුගස් තැන්න පාර, කළගෙඩිහිහීනයන ලිපිනේ පදිංචිපංවත් Wුව සෝමාවතී මෑනියන් ඇතුළු ඒ පවුලේ පිරිස ඥාති හිතවත් පිරිස එකතුවෙලා. දෙදා ස්විසිහතර ඔක්තෝබර මස දොළොස් සොනදිනට හැත්තේතුන්වන න් ජන්මදිනය සමරණ ශ්‍රද්ධා ධර්මදාන සාමාජිකා, WM සෝමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවේ, ීර්ගාෞස පතල, ඒවගේම නොබෝදිනකට පෙර ඉපදන පින් අත් පුංචි පුතනුවන්ට එදිනෙම උපත ලැබූ සියලු බිලිඳු දරුවන්ට සෙත් පතල තමයි මේ ධර්මදේශනාව සිද්ධ කරනු ලබන්න ඉතිං රැස් කරගන්නට එදුන සියලු පුුණේ ධර්මයන් සියලු දෙවියූ බ්‍රහමරාජවරු නාගරාජවරු, ඉස්්ට දෙවරු මේ පින් අනුමෝදං වෙත්වා, සතුටු වන සියලු දෙවියූ දෙව ආදුසයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් අධිපති බවෙන් වැඩෙත්වා. සියලු දෙවියෝ වහ වහා සසරදුකෙන් අතමි දෙෙත්වා. රැස්කරගනටය දුන සියලූම පොනෙ ධර්මයන් කල්්‍යයානමිත්‍ර පිනත් ලොකුස්සාමයෙන් වහන්සේට අනුමෝදන් වේවා ගුරුදේවයන් වහන්සේ නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්වේවා දීර්ගාවසලබාවා, ගෞතම සසුනේම, අමාමහනිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. රැස්කර ගණට දුන සියලූම පුන්නෙ දරමයන්, දායකත්වේ දැරූ පින්නතුන්ගේ නමෙන් මේ ජීවිතේත්, සසර පුරාවටත් මිය පරලොවගේ සියලුම ඥාතීන්ට, ජාති හිතමිත්‍රරාධරීන්ට ඒවගේම පල WM සෝමාවතී මෑනියන්ගේ මිය පරලොවගේිය ස්වාමිපුරු සයාවන WM චන්ද්‍රරත්න පියාණන් ඇතුළු මෙ හැම දෙනාම නමෙන් නොබා පැහැම දෙනා නමින් මේ ජීවිතේත් සසර පුරාවටත් මිය පරලොවගිය. සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදං වෙත්වා. ඒ සියලු ඥාතිීන්ගේ පරලවජීවිත සුවපත්වේවා සැපවත්වේවා. වහ වහා සසර දුකෙන් අතමි දෙන්න වාස්නාව ලැබේවා. රැස්කරගන්නට දුන සියලූම පුුණෙ ධර්මයන් දැනට විදෙස්ගතව සිටින දරුවන්ටත් ඒ අයගේ පවුල්ලොල දදරුවන්න ඇතුළු සැමටත් විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින පුතනුවන් ඇතුළු හැම දෙනාටත් දෙදස් විසිහතර යොක්තෝ බර මස දහවන දින ජන්මදිනය සැමරු ඉමන්සා නෙත්මි දියණිය රුවන්සා ඉන්දුවරී දියනිය ඇතුළු ඒ සියලු දියනිවරුන්ට නැදුංගමු අසපුූට සම්බන්ධ සියලූම පිින්වතුන්ට ලක්දිවෙයිද වෙන සියලු සෑරජාණන් වහන්සේලා ස්ෝසේඉදිකර ගැනීම පිණිස මේ පින හේතුවේවා. පරෝහල් ගතව පප්‍රතිකාර ලබන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවේ දීර්ගාවුසල බේවා, අදදින ධර්මදේශනාවට සහසම්බන්ධ වුණ සියලු දෙනාට. නිදුක් නිරෝගී සුවපත්භාවේ දීර්ගාහුසල බේවා හැම දෙනාම් සුවසේ සත්පුරු සැසුලේ කල්්‍යයානමිත්‍රනැඇසුරේ අමාමහනිවනින් සැනසීම පිණිස මේ පිංගේ කාන්තෙම් හේතුවාසනාවේවා. ඇැස්කර ගණට දුන සියලූම පුුණෙ ධර්මයන්, මහමෙවුනාවාසී සියලු පින්වස්වාමෙන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත්පුරන සියලු පින්වස්වාමෙන් වහන්සේලාට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ට, ශ්‍රද්ධා කාර්යමණ්ඩලේ සියලු දෙනාටමපින් අනුමෝදං වෙත්වා, ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ට මේපින් අනුමෝදං වෙත්වා, සියලු දෙනා නිදුක්වෙත්වා නීරෝගිවෙෙත්වා සුවපත්වෙත්වා වහ වහා සසරදුකෙන් අතමි දෙන්න වාසනාව ලබත්වා රැස්කර ගණට එදුන සියලුම් පුුණෙධර්මයන් අංක පහෙම් පනස් පහ මේ ෆිල්ඩ් සපුගස්තැන්න පාර කළගිඩි හේනලල් ලිපිනේ පදිංචි පින්ත් ඩ්ුව සෝමාවතී මෑණියන් ඇතුළු පවුලේ සෑම සෙලු දෙනාට ඒ මෑනියන් දෙදස් ම විසි අතර යොක්තෝබර මස දොළුස් වුණනි දිනට හැත්තෑ තුන්වන උපන්දිනය සම්බරනවා. එජඒ මෑනියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවේ චිරජීවනේ දීර්ගාෞස්ස සැලසේවා කරනගෙන සියලු ධර්මික කටයුතු සර්ව ප්‍රකාරෙන්ම සාර්ථක වේවා ගෞතම සසුනේ අමා මහනිවනින් සැනසෙන් වාස්නාව ලැබේවා. ඒගේ මනඔබෝ දිනකට පෙර ඉපදුණන පින්වත් පුතාට එදින උපත ලැබූ සියලු බිළිඳු දරුවන්ට මේ හැම දෙට දැක බලා සතුටුුණ හොඳයික අනුමෝදං වුණ දායකත්වේ දැ දැරු සෑම සියලු දෙනාට අද දවසේ ධර්මස්ශ්‍රවනය කර හැම දෙනාට මේ පින් අනුමෝදං වෙත්වා ඒ සියලු දෙනා නිදුක්වේවා නීරෝගිවෙෙත්වා සුවපත්වෙෙත්වා. දීර්ගාාව සලබත්වා. ගෞතම සසුනේ අමා මහනිවනිින් සැනසිෙන් වාසනාව ලබත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධය. නමෝබුද්ධා නමෝබුද්ධය නමෝබු්ධාය නමෝබුද්ධා नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय නබු්ධ නමෝබුද්ධ 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 නමබුද්ධ මෙවැනිබටිනා ධර්මදේශ්න අශ්්‍රවනය කිරීමට ශ්‍රද්ා ටेලි YouTubeब चැනලය සබස්क्්‍රाइब කරන්න.